ආයිබෝවන් තෙරුවන් සරණයි YouTube නාලිකාවේ පුරෝගාමීම ජ්‍යොතිෂ සේවේ රාවන් ඇස්ට්‍රොලොජි සමග අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනාටම ජයෙන් ජය වේවා. ඉතින් අද මම ඉදිරිපත් කරන්නට යන විශේෂිත මාතෘකාව ගැන අපි සඳහන් කරොත් 2020 වසර ක්‍රමානුකූලව කෙමෙන් කෙමෙන් අපෙන් ගෙවිගෙන යනවා. ඔබගේ අපගේ ජීවිතවලට පුදුමාකාර වූ අත්දැකීම් සම්භාරයක් එක්කව කරපු 2020 මේ ආකාරයට ගෙවිගෙන යද්දී අපි මෙම වසරේ මේ 2020 වසරේ නොවැම්බර් මාසය සම්බන්ධව අපි අවධානය යොමු කරොත් නොවැම්බර් මාසය තුල ලග්න 12න් මේෂ ලග්නයේ ඉඳලා මීන ලග්නයේ වෙනකල් උපන් ඔබගේ ලග්නයට මේ නොවැම්බර් මාසේ කොයි වගේ වේවිද කියලා අපි විමසා බලමු. ඒ මහා ප්‍රස්තුතියත් එක්ක ඒකාත්මික වෙන්න කලින් මම ඉදිරිපත් කරන්නම් මේ මාසේ තියෙන වැදගත්කම. විශේෂයෙන්ම තත්කාල ග්‍රහචාරයේ ග්‍රහලව රජතුමා සූර්ය ග්‍රහතුමා මේ අවස්ථාවේදී නීච භාවයේ සිටින්නේ. මේ නීච භාවය විශේෂයෙන්ම මේ මාසයේ 16 වෙනිදා වෙනකල් පවතිනවා. ඒ වගේම තමයි බ්‍රහස්පති ග්‍රහතුමා ගුරු ග්‍රහතුමන් මේ මාසයේදී මේ තමාගේ නීච භාවනයේ වන මකර රාශියට සම්ප්‍රාප්ත වෙනවා. ඉතින් ග්‍රහ පෙරළි මැද මේ මාසය ගත වෙන්නේ, ඒ කියන්නේ නොවැම්බර් මාසයේ. එහෙනම් මේ තුල ඔබට කොයි වගේ ප්‍රතිඵලයක් දේවිද, ග්‍රහචාරය තුලින් ඔබගේ ජීවිතයට කොයි වගේ බලපෑමක් එල්ල වේවිද කියලා අපි විමසා බලමු. මේෂ ලග්නය, මේෂ ලග්නයේ ඔබට නොවැම්බර් මාසය කොයි වගේ වේවිද? මේෂ ලග්නයේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන නොවැම්බර් මාසය නෙවෙයි, අපි හිතුවොත් ඔක්තෝබර් මාසය තුලම ඔබගේ ජීවිතයට යම්කිසි අභියෝගාත්මක වටපිටාවක තමයි තිබුණේ. ඒකට හේතුව තමයි තත්කාල ග්‍රහචාරයේ ඔබගේ ලග්නාධිපතිගේ හැසිරීම. විශේෂයෙන්ම කියන්න ඕන මේ ලග්නාධිපතියා වක්‍ර ගමනේ ගමන් කරා. මේ වක්‍ර ගමන අවසන් කරනවා එතුමා කුජ ග්‍රහතුමා මේ මාසේ මැද කොටසේදී. එතකොට වර්තමාන ග්‍රහචාරයේ ආර්ථිකය ගැන කතා කරොත් ආර්ථිකය ඔබගේ ක්‍රියාත්මක වීමේ තරමටම ලැබෙනවා, ඔබගේ උනන්දුව උත්සාහයේ තරමට ලැබෙනවා. නමුත් මේ තුල යම්කිසි පෙරලියක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඔබ අනවශ්‍ය විදියට මේ මාසේ මධ්‍ය කොටස වෙනකල් ව්‍යස්ථානයේ ලග්නාධිපතිගේ ගෝචරය නිසා ඔබට රුපියල් 10 වියදම් කරන තැනට ඔබ 100 වියදම් කරන්නට වෙනවා. ඒ වගේම තමයි ඔබ අනවශ්‍ය විදියට යම් යම් ව්‍යපහදන් වලට මැදිහත් වෙනවා. ඔබ සමහර වෙලාවට හිතුවොත් ඔබගේ පවුල් පරිසරයේ ඔබගේ ගෘහ ජීවිතයේ අපි කතා කරොත් ඔබ හිතන්නේ මෙහෙමයි, මම මේකට වියදම් කරන්නේ, මම මේකෙදි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මම මේ වලට වියදම් කරන්නේ. නමුත් ඔබට මොකක් හරි හේතුවක් ඇවිල්ලා ඔබගේ මුදල් දිය වෙන තැනට එතෙන්දි කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ වර්තමාන අවස්ථාවේදී ඔබ නීතිමය ප්‍රකාර වැඩකටයුතු වලටින් ඔබට අලාභ හානි සිද්ධ වෙන්න පුළුවන්. ඔබගේ යම් අපි හිතමු ඔබ වෙළඳ ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් ඔබගේ මේ මුදල් අනකර චෙක් වලින් ගන්දනු කරන ඔබට ඒ අංශයෙන් යම් කිසි ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා ආර්ථිකයේ තුලනාත්මකව කරගෙන යන්නට ඔබගේ ඒ කටයුතු හරියාකාරව කරගෙන යන්නට ඔබ විශේෂයෙන්ම ඔබගේ බුද්ධි මට්ටම පාවිච්චි කරන්න ඕන. ඉතින් විශේෂයෙන්ම මම යෝජනා කරන ඔබට ඔබගේ ආර්ථික තත්ත්වය මෙහෙවීමේදී ඔබගේ එදිනෙදා කටයුතු කරගෙන යෑමේදී බුද්ධිමත්ව කටයුතු කරන්න නැති වියදම් ඇති වෙන්න පුළුවන්. නිකං අනවශ්‍ය ගමන් බිමන් යෙදිලා ඒ තුලින් Tamanට පාඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් කල්පනාකාරී විය යුතුයි. ඉතින් මේ අවස්ථාවේදී අභියෝගයක් එල්ල කරමින් වසංගත රෝග
මැදේ මේ ඔබ කටයුතු කරන මේෂ ලග්න හිමි උතුම් ඔබ අනිවාර්යයෙන්ම ඔබ ධෛර්යයෙන් ශක්තියෙන් ඉදිරියට යන්න මේ මාසේ මැද කොටසේදී ඔබගේ தත්ත්වය අනිවාර්යයෙන්ම හරියනවා. ඉතින් ඒ නිසා ලග්නාධිපති වක්‍ර වීමෙන් ඔබට යම්කිසි මේ ප්‍රතිඵල තියෙන්නේ. ඒ කෙසේ වෙතත් මාසය මෙදදී මේක හරියනවා. ගෘහ ජීවිතය ගැන කතා කරු ගෘහ ජීවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. වර්තමානයේ යම් යම් ගැටලු තියෙනවා මේ ආර්ථිකයත් එක්කත් ඒ වගේම ගෙදර අයත් එක්ක යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. පෞල් පරිසරය තුල විශේෂයෙන්ම මේවා මාසයේ මැදදී අවසන් වෙනවා. ඒ වගේම තමයි ගෘහ ජීවිතය තුල ඔබගේ භූමිකාව ඉතාම ශක්තිමත්. ඔබට මංගල යෝග උදා වෙන කාලයක් වෙනවා. විශේෂයෙන්ම අවිවාහක ඔබගේ මංගල සිහිනේ සැබෑ වෙන කාලයක් එක්ක අලුත් යාළු මිත්‍රයන් හිතවතුන් ඔබට මුණ ගැහෙනවා. විශේෂයෙන්ම හොඳ කාලයක් මේ ඔබට උදා වෙන්නේ. ඒ නිසා මොන අභියෝගයේ තිබ්බත් මොන වසංගතයේ තිබ්බත් ඔබගේ කටයුතු ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ කතරගම දෙවි හාමුදුරුවෝ ඒ වගේම ඔබ අදහන ආගම වෙනත් ආගමක කෙනෙක් නම් ඔබ අදහන ආගම අනුව වැඩ කටයුතු කරලා ඔබගේ ජීවිතයේ ජයග්‍රහී මාවතකට යොමු කරගන්න ඔබගේ හිතේ ශක්තිය අනුව පුළුවන්. රාහු මහදශාවක් කේතු මහදශාවක් සෙනසුරු මහදශාවක් තියෙනවා නම් විතරක් ඔබගේ කේන්ද්‍රේ පරීක්ෂා කරගෙන ඒ අනුව කටයුතු කරන්න. වෘෂභ ලග්නයේ ඔබගේ භූමිකාව ගැන කතා කරොත් විශේෂයෙන්ම තත්කාල ග්‍රහචාරයේ තියෙන ග්‍රහ පිහිටීමත් එක්ක වර්තමානයේ ඒ වෙච්ච ඒ සුවිශේෂී ග්‍රහ පෙරලියත් එක්ක ගන්නකොට රාහු ග්‍රහතුමා ලග්න භාවයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. කේතු ග්‍රහය හත්වැන්නේ, සිකුරු ග්‍රහය දුර්වල වෙලා තමයි මේ නොවැම්බර් මාසේ ඔබට උදා වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් සිකුරු ග්‍රහතුමාගේ මේ පස්සන භාවයේ නීච භාවයත් එක්ක නීච තත්ත්වයත් එක්ක උදා වෙන මෙම මාසය ගැන කතා කරොත් ඔබට යම්කිසි ආකාරයක ඔබගේ ඔබ මෙතනදී දිනනවද නැද්ද කියන එකේ තීරණය වෙන්නේ ඔබගේ කටයුතුත් එක්ක. විශේෂයෙන්ම ටිකක් වේගවත්ව හිතනවා, වේගවත්ව කල්පනා කරනවා. ඉතින් ඒ වගේම තමයි මාසය පුරාවටම ඔබගේ යම්කිසි අනවශ්‍ය කලබල වීමක් පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම කල්පනා කළ යුතුයි ඔබගේ මේ කලබලකාරී තත්ත්වය පාලනය කරගන්නට. ඒක අනිවාර්යයි ඔබට. ඉතින් මම කිව්වොත් ඔබට මෙම මාසයේ ආර්ථිකය ගැන කතා කරොත් ආර්ථික තත්ත්වය යහපත් තත්ත්වයක පවතිනවා. කරගෙන කියන කටයුතු වලට යම්කිසි බාධක මැද්දේ ඔබගේ යම්කිසි කටයුතු කරගෙන යන්න පුළුවන්. විදේශ රැකියා කරන ඔබට ඉතාම හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. නව රැකියා අවස්ථා හිමි වෙනවා. ඒ වගේම ඒ රැකියා අවස්ථා වලින් ලාභ ප්‍රයෝජන ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙරට ඔබගේ කටයුතු වලට බාධක මැද්දේ ඔබගේ කටයුතු කරගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන ඔබගේ උපත් කේන්ද්‍රේ පරීක්ෂා කරවා ගන්න බලවත්ව ඉන්න බ්‍රහස්පති, බලවත්ව ඉන්න සිකුරු මහදශාවක්, බලවත්ව ඉන්න ඒ කියන්නේ බලවත්ව කියලා කිව්වේ දෙවැන්නේ, පස්වැන්නේ, හත්වැන්නේ, දසවැන්නේ, 11වැන්නේ හෝ නමෝන භවයේ තැන්පත් නම් ඔබට බුධ ග්‍රහය අනිවාර්යම සුවිශේෂී ප්‍රතිඵල මේ කාලයේ උදා කරලා දෙනවා. ආර්ථිකයට ඔබගේ මහන්සියේ තරමට ප්‍රතිඵලයක් ලබා ගන්නට ඔබට පුළුවන් කියලා මම කියනවා. ඉතින් ඒ නිසා කිසිම දෙයකට කනගාටු වෙන්න එපා, බය වෙන්න එපා. ඔය මොන වසංගතයේ තිබ්බත් මොන දේ තිබ්බත් ඔබගේ ජීවිතයට ශක්තියක් වෙන්න ඔබගේ වාසනා ගුණය සහ ඔබගේ ජීවිතයේ මහෝපකාරී වෙනවා. අපිට අපේ ජීවිතය අපිට ඉතාම වටිනවා. අපේගේ ජීවිතයේ ශක්තිය අපිට තියෙනවා. ඒ නිසා අපේ ඒ ශක්තිය අනිත් හැම දෙයකට වැඩිය අපේගේ ශක්තිය අපිට උතුම් කියන එක මතක තියාගන්න. ගෘහ ජීවිතය තුලත් සාමාන්‍ය විදියට කටයුතු කරන්න පුළුවන් ඔබගේ. ඒ හින්දා කිසිම දෙයකට බය වෙන්න එපා. ජීවිතේ දියුණුව ළඟා කරගන්න පවුලක් විදියට නැගිටින්න කියලා මම ඔබට කියනවා. මිතුන ලග්නය ඔබට කොයි වගේද? නොවැම්බර් මාසය විශේෂයෙන්ම පෙරලි පිට පෙරලි සිද්ධ වෙන මේ කාලයේ වැඩිම කතාබහට ලක්වෙච්ච බුධ හිමි මිතුන ලග්නය. ඉතින් නොවැම්බර් මාසය ගැන කතා කරොත් නොවැම්බර් මාසයේ ඔබට උදා වෙන්නේ මෙන්න මේ ආකාරයට. සිකුරු ග්‍රහය හතරවැන්නේ නීච වෙලා තමයි තියෙන්නේ. ලග්නාධිපති
පස්වන භාවයේ තැන්පත් වෙලා ඒ වගේම කේතු ග්‍රහය 6 වෙන්නේ බ්‍රහස්පති 7 වෙන්නේ ගුරු සෙනසුරු ග්‍රහතුමන් 8 වෙන්නේ කුජ දස වෙන්නේ සහ චන්ද්‍රයා 11 වෙන්නේ රාහු 12 වෙන්නේ මේ ආකාරයට මේ ග්‍රහචාරය ගැන කතා කරනකොට ඔබගේ ආර්ථික තත්ත්වයට මම කියනවා මුලින්ම ආර්ථික තත්ත්වය තීරණය වෙනවා විශේෂිත කාරණාවක් එක්ක ආර්ථික තත්ත්වය යහපත් වීමට බලපානවා ඔබ වර්තමානයේ ගත කරන මේ මහදශාව කුමක්ද කියලා බලන්න ඕනි. ඔබ ගත කරනවා නම් සිකුරුගේ මහදශාවක් බුධගේ මහදශාවක් බලවත් වූ බ්‍රහස්පතිගේ මහදශාවක්. නීච තත්ත්වයේ ඉන්න හෝ සතුරු තත්ත්වයේ ඉන්න නෙවෙයි බලවත් වූ බ්‍රහස්පති මහදශාවක් ගත කරනවා නම් ඔබට ආර්ථික පැත්තෙන් යහපත් වෙන්න පුළුවන්. නමුත් ඔබට මේ වෙලාවේ තියෙන ග්‍රහචාරයත් එක්ක ඔබ අභියෝගයකට මූණ පහලා ඉන්නේ විශේෂයෙන්ම ඔබගේ ආදායමට සාපේක්ෂව වියදම වැඩි මේ වෙලාවේ ඒ වගේම අනවශ්‍ය වියදම් ඒ වගේම ඔබට යම් යම් දේවල් අහිමි වෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ මාසයේ අගදී මැදදී ඔබට ඔබගේ කේන්ද්‍රයේ බ්‍රහස්පති ග්‍රහයාගේ යම්කිසි දුර්වල භාවයක් තියෙනවා නම් ඔබ ඒ හින්දා යම්කිසි ගැටලුවකට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ආර්ථික තත්ත්වයේ මනාව කළමනාකාරී කරගන්න කළමනාකාරීත්වයෙන් තබා ගන්න අනවශ්‍ය පුද්ගලයන්ගේ ආශ්‍රයයට යන්න එපා. අනවශ්‍ය පුද්ගලයන් එක්ක ගිවිසුම් ප්‍රකාර වැඩ කටයුතු වලට යන්න එපා. විශේෂයෙන්ම ඉවසීමෙන් සහ බුද්ධිමෙන් කටයුතු කරන්න. ගෘහ ජීවිතය තුලත් එහෙමයි අනවශ්‍ය අය එක්ක ලං කරගන්න එපා. ඒ වගේම බුද්ධියෙන් බුද්ධි මහිමෙන් කටයුතු කරන්න. ඒ වගේම හැබැයි මේ තුල ඔබගේ පවුලට අලුත් පුද්ගලයන් එකතු වෙනවා. ඒ වගේම අලුත් සමාජිකයන් එකතු වෙනවා. විවාහ මංගල යෝග ඔබට උදා වෙනවා. ඒ සම්බන්ධව කටයුතු වලට එකඟතාවයකට එක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ බුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ. හැම වෙලාවෙම ආරක්ෂාවෙන් කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔබගේ ජීවිතේ මේ කාලයේදී මේ කාලය ඔබ සාර්ථකව පහු කරොත් ඔබට අනාගතේ හොඳයි කියලා කියන්න පුළුවන්. කටක ලග්නය සඳු හිමි කටක ලග්නය ඔබට නොවැම්බර් මාසයේ කොහොමද? කටක ලග්නයේ අය විශේෂයෙන්ම ජීවිතය ගැන දාර්ශනිකවත් ගැඹුරින් දකින්ද කැමති අය. ඉතින් මේ කාලයේ කටක ලග්නයට විශේෂ අභියෝග නැහැ. අභියෝග තිබුණත් ඒවා ඉතාම හොඳින් ජයග්‍රහණය කරගන්න පුළුවන්. ලග්නාධිපතිය දසවැන්නේ ගෝචරය වෙමින් ඔබගේ යෝගකාරක ගුරු කුජ යන ග්‍රහයන් බලවත් රාශිවල පිහිටා ගමන් කරමින් සිටින නොවැම්බර් මාසයේ ඔබට ඉතාම වාසිදායක මාසයක්. විශේෂයෙන්ම අභියෝග මැද අභියෝගයට අභියෝගයක් එල්ල කරමින් මේ ගත කරන ජීවිතයේ ඔබ නොවැම්බර් මාසය තුල යම්කිසි ජයග්‍රහණ හිමි කරගන්නවා අනිවාර්යයි. ඔබගේ ජන්මපත්‍රයට මෙය ඉතාම තීරණාත්මක සාධකයක්. ඔබගේ ජන්මපත්‍රයට අනුව ඔබට සිකුරු මහදසාවක් බ්‍රහස්පති මහදසාවක් ගත කරනවා නම් ඔබට ඉතාම හොඳයි. විදේශ රැකියා කරන ඔබට සියලුම ආකාරයෙන්ම ඔබගේ ප්‍රශ්න निराකරණය වෙලා ඔබට ක්‍රමානුකූලව යම් ආකාරයට මුදල් හම්බ කර ගැනීමේ ඒ වරප්‍රසාදය තියෙනවා. ඒ වගේම මේ කරදර බාධක මැද්දේ ඔබගේ ජීවිතයට ඔබට ආර්ථික තත්ත්වය යහපත් කරගන්නත් ඔබගේ හැකියාව පවතිනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක බලනකොට ඔබගේ ජීවිතේ මේ ගත කරන්නේ වාසනාවන්ත කාලයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔබ අලුත් වෙළඳ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඔබ අලුත් දෙයක් කරන්න පුළුවන් විශේෂයෙන් පොළව ආශ්‍රිත කටයුතු කරන සියලුම දෙනාට කටක ලග්නේ. ඒ වගේම පතල් ඒ වගේම භූමිය ආශ්‍රිත කටයුතු කරන සියලුම දෙනාට ගොවිතැන් වැඩ කරන සියලුම දෙනාට යම්කිසි ප්‍රතිඵලදායක කාලයක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන ඔබ ලේඛන කලාවේ නියැලෙනවා නම් ඔබට ඉතාම හොඳයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම අලුත් වෙළඳ ව්‍යාපාර කටයුතු
වල යම් කිසි ප්‍රගමනයක් ඔබට ලබා ගන්න පුළුවන් ඔබ මේ වසංගත කාලයේ කියලා gedarta vela nikan indepa oba yam kisi unanduwen utsahayen monawa hari deyak karanda something better than nothing kiyana english wadane anuwa oba yam kisi deyak oba karanta one gruha jeevithaye nan itama preethimathwa gatha wenawa gedarta uwamana karana dewal miladi ganta obata hakiyawa labenawa e wagema nawa nivasa saha idam balaporuthu vela hitiyana ewa obata sa e katayutu saarthaka wenawa kiyala kiyanna puluwa e wagema obage sita satutim pramodim preethi pramodim piri itirenawa ithin අලුත් මංගල යෝගත් උදා වෙන මෙම කාලේ ඉතාම වාසනාවන්තයි ඔබට ජය වෙනවා කියලා කියන්න පුළුවන් සිංහ ලග්නය ඔබට මේ නොවැම්බර් මාසයේ කොයි වගේද සිංහ ලග්නයේ ඔබ මේ පුරුදු ක්‍රමයක් තිබ්බා ඔබගේ සිංහ ලග්නයේ ඔබගේ ආපු ආර්ථික තත්ත්වයත් ඔබගේ දිනදා කටයුතු වල ඔබ කටයුතු කරපු ආකාරයත් එක්ක බලනකොට ඔබ කරපු ඔබ ආපු ක්‍රමයක් තියෙනවා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කාලය තුල ඔබ තර්මක උද්‍යෝගයෙන් උනන්දුවෙන් වැඩ කටයුතු කළා ඒක මේ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නට ඔබ අනිවාර්යයෙන්ම උත්සුක වෙන්න ඕනේ. වසංගත රෝග මොනවා ආවත් මොන දේ තිබුණත් තමාගේ සිත තමාගේ අදිෂ්ඨානය ඒ වගේම තමන්ගේ ඒකාත්ම තමන් දියුණුව කරා යන ඒ මාර්ගය හරියට තේරුම් අරගෙන මේ ඉලක්ක කරගෙන තමාගේ කටයුතු සූක්ෂමව ඉදිරියට යන්න ඔබ අනිවාර්යයෙන්ම මහන්සි ගන්නට උවමනයි කියලා මම කියනවා. සිංහ ලග්නයේ ඔබට ආර්ථික තත්ත්වය ගැන කතා කරොත් මේ මාසේ අනිවාර්යයෙන්ම අභියෝග එනවා. ඒකට හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම වර්තමාන මේ ග්‍රහචාරයේ ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහතුමා නීච භාවයේ තැන්පත් වෙලා සිටියේදී මාසේ මැදදී ගුරු ග්‍රහතුමන් ධනකාරක ග්‍රහය නීච භාවයට පත් වෙනවා. ඉතින් මේ නිසා ඔබට යම්කිසි අභියෝගෙ එල්ල වෙනවා ඒක ඇත්ත. නමුත් ඔබගේ අරමුණු හරි කෙලින් තබා ගන්න. ඒ වගේම තමයි ආර්ථික තත්ත්වය අභියෝග මැද ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔබ කරන කියන කටයුතු වල දැඩි පරිශ්‍රමයක් අරගෙන ඒවා ගොඩනගා ගන්න පුළුවන්. මේ හොඳට කරගෙන ආපු සමහර දේවල් විවිධ හේතු නිසා මේ වසංගත තත්ත්වය නිසා නෙවෙයි සමහර පුද්ගලයොත් එක්ක ආශ්‍රය කරලා ඒ අය කරපු යම් යම් ගනුදෙනු නිසා ව්‍යාපාර කටයුතු වලදී ඔබට අවාසි සිද්ධ වෙන්න ඇති. ඔබගේ කටයුතු වලට බාධා සිද්ධ වෙන්න ඇති. නමුත් දැන් ක්‍රමානුකූලව ඔබ කල්පනා කර ඕන මේ தত্ত্বය තුලින් ඔබගේ ව්‍යාපාර බේරගන්න ව්‍යාපාර සියලුම ව්‍යාපාර කරන අය ඒ පැත්තෙන් යහපත්ව කල්පනා කරලා ඒ තීන්දු తీරන ගන්නට විදේශ රැකියා කරන ඔබගේ ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනගෙන්න පුළුවන් ඔබ විදේශයන්හිදී ඔබ පුද්ගලයන්ගේ ආශ්‍රය ඒවේ විශේෂයෙන්ම ඒ ආයතක කරන ගනුදෙනු සම්බන්ධව ඔබ අනිවාර්යයෙන්ම ඔබ කල්පනාකාරී විය යුතුයි. එහෙම නැති වුණොත් ඔබට යම්කිසි බාධාවක් කරදරයක් එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන අවිශ්වාස සහිත පුද්ගලයන් එක්ක ආශ්‍රය කරන්නට එපා. ඉතින් බොහොම කල්පනාවෙන් කටයුත්තෙන් වැඩ කරන්න. ගෘහ ජීවිතය තුළ ඔබගේ භූමිකාව හොඳයි වරදක් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ පවුලට හිතවත් අය කිට්ටු වෙනවා. ඒ වගේම ඥාති මිත්‍ර හිත මිත්‍රයන්ගෙන් උදව් උපකාර ඔබට හිමි වෙනවා. ඒ වගේම තමයි ඔබගේ කාලය ඒ අය වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට මෙම කාලයේදී පවුලට හොඳයි කියලා කියන්න පුළුවන්. හැබැයි ආර්ථික තත්ත්වය ගැන මනසල්කෙලින් ඉන්න ඔබ ආර්ථිකය ඔබට අඩු වුණොත් ඔබ බුද්ධිමත් නොවුනොත් එතෙන්දී ඔබට ගෘහ ජීවිතයේදී යම්කිසි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ ගැන කල්පනාවෙන් කටයුත්තෙන් වැඩ කරන්න ඕනේ. කන්‍යා ලග්නය ඔබට නොවැම්බර් මාසය ඉතාම හොඳ මාසයක් වෙනවා අනිවාර්යයෙන්ම ඔබ කිය ඔබ කල්පනා කරන්න ඉති වසන්ත පහත්තේ මොකද්ද මේ කන්‍යා ලග්නේ මේ සැරේ කියන්න යන්නේ කියලා. කන්‍යා ලග්නේට නොවැම්බර් මාසයේ හොඳයි කියලා කියන්නේ ඔබගේ ලග්නාධිපති ග්‍රහතුමා මේ වෙලාවේ තත්කාල ග්‍රහචාරයේ දෙවන්නේ බලවත් වෙලා ඉන්නවා. විශේෂම ලග්නේ සිකුරු නීච වෙලා හිටියත් මෙම මාසේ හොඳයි කියලා කියන්නේ මධ්‍ය කොටසේදී සිකුරු සම්ප්‍රාප්තියත් ඔබට වාසනාවන්ත තත්ත්වයක් ඇති කරනවා. බාධක මැද අභියෝග මැද කටයුතු කරන ඔබගේ ජීවිතේ මේ කාලය ඉතාම හොඳයි. මාසය මුල් කොටස ගත්තම
මුල් කොටස ක්‍රමානුකූලව ආර්ථික තත්ත්වය ඔබට ගොඩනගා ගන්න පුළුවන් ඔබ කුමන රැකියාව කළත් කුමන වෙළඳාම කරත් ඊට පස්සේ ක්‍රමානුකූලව ආපහු යම් තාක් දුරට නැවත වතාවක් ගොඩනැගෙනවා විශේෂයෙන්ම මේ කාලය තුල ඔබ අභියෝගාත්මක ජීවිතයක් ගත කරන්නේ විශේෂයෙන්ම වසංගත රෝග එක්ක ඔබ මේ අවදානමත් එක්ක තමයි කටයුතු කරන්නේ නමුත් ධෛර්යයෙන් ශක්තියෙන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලකට අනුව ඔබගේ ආර්ථික තත්ත්වය දියුණු කරගන්නට ඔබ මහන්සි ගන්නට gedara hitiyat ඔබට ඒ අවස්ථාව ලැබෙනවා බුද්ධියෙන් ඥානයෙන් කරන සියලුම කටයුතු සාර්ථක වෙනවා ඒ වගේම තමයි කන්‍යා ලග්න හිමියන් අන්න අයත් එක්ක බොහොම හොඳ sannivedanayak pawathwa ganna puluwan aya හොඳ communication skill එකක් තියෙනවා කන්‍යා ලග්න අයට අන්න අය තේරෙනවා ඉතින් ඔබට ඔබට බුද්ධිය ඔබට බුද්ධියට ඔබට ගෝචර වෙන බුද්ධියට ගෝචර වෙන ආකාරයට ඔබගේ කේන්ද්‍රය අනුව පරීක්ෂා කරලා ඔබ ඒ අනුව කටයුතු කරන්න. ඉතින් ඒ නිසා ඔබගේ ජීවිතය මේ ආකාරයට සාර්ථක වෙනවා. මේ මාසය ඔබට යම්කිසි අස්සසිල්ලක් ගේන්න පුළුවන් ග්‍රහමය පදනමක් ග්‍රහමය පදනම හොඳයි ගහක් ගලක් උඩ හිටියත් කණ්ඩ හම් වෙන යෝගයක් තමයි මේ යෙදිලා තියෙන්නේ. ඉතින් ආර්ථික தත්ත්වය දියුණු කරගන්න මානසිකව බුද්ධිමය தත්ත්වෙන් ඒක නව්‍යකරණයක් සහිත විදිරයට ගෙන යන්න පුළුවන් ඔබට මූල්‍ය ආයතනවල යම්කිසි සහයෝගයක් ලැබෙවි විශේෂම ඔබගේ ප්‍රියමනාප වචනයට සහ ඔබ ගැන තියෙන ඒ විශ්වාසයට. ඉතින් ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා ඔබ කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න. ගුණ ජීවිතය තුලත් ඔබගේ භූමිකාව බොහොම සාර්ථකයි බොහොම හොඳින් ගත වෙනවා. ඔබගේ මංගල සිහිනය සබෑ වෙන කාලයක් ඔබට මංගල යෝග ස්ථිර වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ මේ කාලය තුල ඔබගේ එම කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම තමයි අලුත් නෑද හිතමිත්‍රයන්ගෙන් උදව් උපකාර හිමි වෙන මෙම කාලේ බොහොම හොඳයි. ඔබගේ සමාජයේ පදනම ඉතාම හොඳ තත්ත්වයක යනවා. ඒ වගේම තමයි දුව දරුවන්ට යම්කිසි අනාගතයට ඔවුන් වෙනුවෙන් යම්කිසි මම්පෙත් හෙලිකිරීමක් ඔබට කරන්න පුළුවන්. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා ඔබගේ ජීවිතය මෙම කාලයේදී හොඳින් කරගෙන යන්න ඔබ අභියෝගයට අභියෝගයක් එල්ල කරමින් ඔබ මේ ගත කරන මේ එදිනෙදා ගෙනියන ජීවිතේ ඔබට සාර්ථක ජීවිතයක් වෙනවා කියලා කියන්න පුළුවන් තුලා ලග්නය ඔබට මෙම කාලයේ කොයි වගේද විශේෂයෙන්ම කියන්න ඕනේ තුලා ලග්නය ඔබට පහුගිය ග්‍රහ සංක්‍රාන්ති වලින් ඔබට යම් යම් බාධක කරදර ආවා විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ තුල ඔබට යම් යම් ගැටලු සහගත තත්ත්වයන් මතුණා නොවැම්බර් මාසය ගැන කතා කරොත් නොවැම්බර් මාසයේ තුල ඔබගේ ජීවිතයේ යම්කිසි අදිෂ්ඨාන පූර්වකව ඔබගේ ඉලක්ක සපුරා ගැනීමේ ඒ සුවිශේෂී හැකියාව තියෙනවා කියලා ඔබට කියන්න පුළුවන් විශේෂයෙන්ම ලග්න භාවයේ රාජුද යෝගයක් එක්ක ග්‍රහ ගෝචරයේ මෙම මාසයේ කේතු ග්‍රහය ධනස්ථානයේ බ්‍රහස්පති 3 වෙනි සෙනසුරු 4 වෙනි කුජ 6 වෙනි චන්ද්‍රය 7 වෙනි රාහු 8 වෙනි සිකුරු ග්‍රහයාගේ නීච රාශියේ තමයි තියෙන්නේ කන්‍යා රාශියේ නීච වුණත් කිසිම දෙයකට බය වෙන්න එපා මෙම ග්‍රහතුමන් මාසයේ මැදදී ඔබගේ ලග්න භාවයට සම්ප්‍රාප්තිය සිද්ධ වෙන නිසා ආර්ථික තත්ත්වය යහපත් වෙනවා අභියෝග මැද ජීවත් වෙන ඔබගේ ආර්ථික තත්ත්වය යහපත් කරගන්න මේක හොඳ කාලයක් බවට පත් වෙනවා කිසිම දෙයකට බය වෙන්න එපා ඔබගේ ජීවිතයේ ඔබ වෙළඳ ව්‍යාපාර කටයුතු කරනවා නම් ඔබට මේ වෙළඳ ව්‍යාපාර ඉදිරියට ගෙන යාමේ ශක්තිය ලැබෙනවා. ඒ වගේම තමයි ධන ආයෝජන කටයුතු කරනවා නම් මාසයේ මැදදී කරන්ට ඒ කටයුතු වලින් ඔබට යම්කිසි ඉඩහසරක් ලැබෙනවා ඔබගේ කටයුතු යහපත් කරගන්න. ඉතින් තුලා ලග්නේ විදේශ රැකියා කරන ඔබගේ ජීවිතය ගැන කතා කරොත් ඊටාම යහපත් වූ වටපිටාවක ඔබගේ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඔබ වෙනදාට වැඩිය උද්‍යෝගෙන් මේ කටයුතු කරනවා. විදේශ රැකියා කරන ඔබට ඊටාම හොඳයි කියලා තමයි කියන්නේ. ඒ රටවල් වල හාම් පුතාලා සහ ඔබ අතර තියෙන මේ මනාව වූ සම්බන්ධයට යම්කිසි හොඳ තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම තමයි අභියෝග මැද්දේ බාධක මැද්දේ ඔබට මෙම
මාසයේ මැද කොටසේදී යම් කිසි දේපලක් එහෙම නැත්නම් යම් කිසි දෙයක් මිලදී ගැනීමේ ඒ හැකියාව ඔබට ලැබෙනවා විශේෂයෙන්ම ඔබගේ ජන්ම පත්‍රේ පරීක්ෂා කරවා ගන්න තත්කාල ග්‍රහචාරයත් එක්ක කතා කරනකොට බුධ ග්‍රහයාගේ මහදශාවක් ඒ වගේම බලවත් වූ සෙනසුරුගේ මහදශාවක් ගත වෙනවා නම් ඔබට ඉතාම හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඔබගේ නොවැම්බර් මාසයේ හොඳයි ගෘහ ජීවිතයත් ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. දුව දරුවන්ගේ සහ දුව දරුවන්ගේ ආදරය අනුව රැකවරණයේ මැද ඔබට ගත කරන්න පුළුවන් ඔවුන්ටත් ඔබගෙන් හොඳයි ඔබගෙන් ඔවුන්ටත් හොඳයි. ඒ වගේම නව ඥාති මිත්‍ර හිතවත් මිත්‍රකම් ගොඩනැගෙන මෙම කාලයේ ඔබගේ මංගල සිහිනයේද යථාර්ථයක් වෙනවා කියලා කියන්න පුළුවන්. ප්‍රබල ග්‍රහ සංක්‍රාන්ති එක මේ ගත වෙන ජීවිතේ ඉතාම සුබයි කියලා මෙම නොවැම්බර් මාසේ ඔබට සුබ පතනවා. වෘෂික ලග්නය, වෘෂික ලග්නයට හැමදාම මම හොඳයි කිව්වම වෘෂික ලග්නේ අය අහනවා ඔබ කවුරු හරි ඉලක්ක කරලාද මේ වෘෂික ලග්නේ පලාපල කියන්නේ. වෘෂික ලග්නේ ඔබතුමා කියන ප්‍රතිඵල අපිට නැහැනේ කියලා කියනවා. ඔය හැම ලග්නයකටම ඒ අය එහෙම කියනවා. නමුත් මම මේ වෙලාවේ කියන්නේ තමන්ගේ උප්පත්ති ග්‍රහ බලය තීරණාත්මක සාධකයක් මේ කටයුතු වලට මේ තීරණය වෙන්න. තමන්ගේ සුභ ග්‍රහ බලය හෝ අසුභ ග්‍රහ. සමහර අයට නරකයි කිව්වට හොඳ දේ වෙලා තියෙනවා. සමහර අයට හොඳයි කිව්වට ඒ උපත්තියෙන් ගේන ග්‍රහචාරයත් එක්ක තමයි මේ කටයුතු වෙන්නේ. ඉතින් වෘෂික ලග්නයේ ඔබත් ඔබගේ ජන්ම පත්‍රයේ පරීක්ෂා කරව ගන්න ඔබට සුබදායක තත්ත්වයක් තියෙනවද කියලා අපි බලමු. ඉතින් පොදුවේ බලපාන මේ වෘෂික ලග්නයට මෙම නොවැම්බර් මාසය ගැන කතා කරොත් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබගේ ලග්නාධිපති කුජ පස්වන භාවයේ ගෝචරේ වෙමින් තමයි මේ මාසය ඔබට උදා වෙන්නේ නොවැම්බර් මාසේ. ඉතින් මම කියනවා ඔබගේ ජන්ම පත්‍රයට අනුව ඔබට බ්‍රහස්පති බලවත් වූ බ්‍රහස්පති මහදශාවක් ගත වෙනවා නම් මේ කාලේ ඒකාන්ත ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම බුධ මහදශාවක් ගත වෙනවා නම් ඒත් එහෙමයි ඔබට බලවත් ප්‍රතිඵල ලැබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මෙම ග්‍රහචාරයත් එක්ක පොදුවේ නොවැම්බර් මාසය ගැන අපි කතා කරනවා නම් මේ මාසය තුලම ඔබ තම බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕන. ඔබගේ වියද පැහැදම අධික වෙන්න පුළුවන්. ඔබගේ කාලය ධනය ශ්‍රමය ඔබ යම්කිසි පුද්ගලයෙක් හෝ යම්කිසි අනවශ්‍ය කටයුත්තක් නිසා තනිකරම ඔබට ඒක හානියක් වෙන්න පුළුවන්. ඔබගේ මහන්සිය වතුර යන්න පුළුවන්. ඔබ ඒ නිසා ඔබ පීඩාවටපත් වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම කල්පනාවෙන් කටයුත්තෙන් වැඩ කරන්න ඔබගේ මෙම කාලය ඔබට ඒ තරම් සුදුසු නෑ, සුබ නෑ. විශේෂයෙන්ම ඔබගේ ධනය, කාලය, ශ්‍රමය මේ දේවල් අහක යන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕන ඔබ කල්පනා කරන්න ඔබ මේ කාලයේදී ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න. ගෘහ ජීවිතයේ අතිනුත් ඔබ ඉතාම ප්‍රවේශම් සහගත කටයුතු කරන්න ඕන. ගෙදරට එන යම් කිසි අවිශ්වාස පුද්ගලයන් නිසා ඔබට යම් කිසි හානියක් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. පෞල් ජීවිත ගත කරන අය අන් අයගේ කීම විශ්වාස කරන්න එපා. ඔබ විශේෂයෙන්ම බුද්ධියෙන්ම කටයුතු කරන්න ඔබ හැම වෙලාවෙම තමාට ඉහලින් උසස් කෙනෙක්ගේ උපදෙස් අනුව කටයුතු කරන්න. විශේෂයෙන්ම විශේෂිත වෙළඳ ව්‍යාපාර කටයුතු කරන සියලුම දෙනා ඒ අනුව කටයුතු කළ යුතුයි. එහෙම නැති වුණොත් ඔබට යම්කිසි අවාසියක් හානියක් වෙන්න පුළුවන්. මංගල යෝග ස්ථිර වෙලා තියෙනවනම් ඒ වලට දින නියම කරගන්න, ඒ සම්බන්ධව වැඩි අවධානයක් දීලා ඒ කටයුතු කරගන්න. එහෙම නැති වුණොත් ඒ තත්ත්වවලත් යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ගෘහ ජීවිතය තුලත් යම් ආරවුල් වියවුල් ඇති වෙන්න පුළුවන්. මේ කාලේ ඔබට යම්කිසි ගැටලු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේශමෙන් සහ බුද්ධියෙන් කටයුතු කරලා අභියෝගයක් වෙලා තියෙන මේ කාලේ ඔබගේ ජීවිතයට අභියෝගයට අභියෝගයක් එල්ල කරමින් ඉදිරියට යන්න ඔබට ශක්තිය ලැබෙන්න ඕන. ඒක ඔබ මනසේ තියාගන්න. ධනු ලග්නය, බ්‍රහස්පතිට අයිති ධනු ලග්නේ ලග්නාධිපති වර්තමානයේ මේ තත්කාල ග්‍රහචාරී බලවත් වෙලා ලග්න භාවයේ තැන්පත් වෙලා ඉන්නේ. ඔබගේ කටයුතු නොවැම්බර් මාසය තුල ජයග්‍රාහීව ඔබට
කරගෙන යා මේ වාසනාව තියෙනවා. බාධක කොච්චර මැද්දේ වුණත් බාධක කරදර මැද්දේ ඔබගේ කටයුතු ඉන්ද්‍රකීලයක් වගේ ඔබ නොසෙල්වි ඉදිරියට යනවා කියලා කියන්න පුළුවන්. මේ කාලය තුල ඔබට ජය හිමි වෙනවා. විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය අලුත් දේවල් පටන් ගන්නවා වගේම ඔබගේ හිතේ තියෙන යම්කිසි දෙයක් ඉෂ්ට සිද්ධ කරගැනීමේ ඒ වාසනාව තියෙනවා. ඔබ gedara නිකන් හිටියත් ගහක් ගලක් උඩ හිටියත් කන්න හම්බ වෙනවා කියලා තමයි යෝගී තියෙන්නේ. ඒ නිසා ඔබ විපතටපත් වෙන්නේ නැහැ. ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්නට ඔබට තිය ඔබගේ බ්‍රහස්පති මහදශාවක් ඔබට ගත වෙනවනේ. ඒ වගේම සිකුරු මහදශාවක් ගත වෙනවා නම් බුධහුගේ මහදශාවක් රවිගේ මහදශාවක් ගත වෙනවා නම් මේ තත්ත්ව ඒකාන්තයෙන්ම ඔබට හරියනවා. ඉතින් ඒ නිසා නැවත ගොඩ නැගීගෙන එන ඔබගේ ජීවිතය තවදුරටත් සහතිකයක් ලැබෙනවා. ඔබ වින්ද දුකට ඔබට ආර්ථික තත්ත්වය යහපත් වෙනවා. ඔබගේ මානසික කායික මානසික තත්ත්වය පවා යහපත් වෙනවා. වින්ද දුකට ප්‍රතිඵල දෙවි හාමුදුරුවෝ ඔබට ලැබෙනවා දීලා තියෙනවා. ඒ වගේම ඔබ මෙම කාලය තුල විදේශ රැකියා කරනවා නම් ඔබ කොච්චර බාධක තිබ්බත් මොන කරදරේ වසංගතය තිබ්බත් ඔබ ඔබගේ කටයුතු ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ කරනවා කියලා කියන්න පුළුවන්. ඔබගේ මනස ශක්තිමත්, ඒ වගේම ඔබගේ කය ශක්තිමත්. එහෙමනම් ඔබට කවදාවත් වර්ධින්නේ නැහැ මේ විදේශ රැකියාවල නියුතු ඔබගේ, ඒ වගේම යුරෝපය, ඇමරිකාව, ඒ වගේම විදේශ රටවල්වල සියලුම විදේශ රටවල්වල සේවය කරන ධනු ලග්න හිමියන් ඔබ බාධක මැද්දේ ගොඩ නැගෙනවා. තවදුරටත් ඔබගේ ගොඩ නැගිලා හිටියන ඒ ගොඩ නැගීම ඔබගේ ශක්තියක් වෙලා ඔබට ස්ථිරසාරයෙන්ම ඔබගේ ජීවිතේ ආලෝකමත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මෙම කාලය යහපත් බුද්ධියෙන් කටයුතු කරලා තවදුරටත් ඔබගේ දියුණුව සාක්ෂාත් කරගන්න. ගෘහ ජීවිතයේ යහපත් වෙනවා. විශේෂයෙන්ම දුව දරුවන්ට යහපත් හෙට දවසක් වෙනුවෙන් ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ඔවුන් වෙනුවෙන් ඔබ බොහොම යුතුයකම් ඉෂ්ට කරන හොඳ කෙනෙක් බවට, හොඳ දෙමව්පියන්ගෙන් කොටසක් බවට ඔබපත් වෙනවා. ඒ වගේම තමයි මේ කාලයේදී gedara හිටියත් රසවත් ආහාර පාන අනුභවයට, ඒ වගේම ප්‍රීතියෙන් සිටින්ට තමාගේ කටයුතු වෙනුවෙන් තමන් බොහොම සතුටින් සිටින්ට එදිනෙදා ජීවිතේ යහපත් කරගන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි සමාජයේ බොහොමන් මැද ඔබගේ ජීවිතේ ගත වෙනවා. ඒ වගේම ඔබට පදවි නිලතල තානාන්තර පවා ලැබෙන්න තියෙනවා. ඔබ සතුටින් සිටින, ප්‍රීතියෙන් සිටින කෙනෙක් වෙනවා. ධනු ලග්නයේ ඔබගේ ලග්නාධිපති ලග්නයේ බලවත් වෙලා ඉන්නේ. මේ මාසේ මැදදී ඔබට නීච වෙනවා බ්‍රහස්පති ග්‍රහතුමා. ඒත් ඔබගේ තත්ත්වය අයහපත් වෙන්නේ නැහැ කියලා මං ඒකාන්තයෙන්ම කියනවා. මකර ලග්නය ඔබ ආදරණීය මකර ලග්න හිමි ඔබ කල්පනා කරනවා ඇති අද වසන්ත මහත්තයා මොකද්ද මේ මාසෙට අපිට කියන්න යන්නේ කියලා. ඉතින් ඇත්ත කතාව කියනවා නම් මකර ලග්නයේ ඔබ බොහොම පීඩාකාරීව, බොහොම දුක් විඳලා, බොහොම ප්‍රශ්න රාශියක් මැද්දේ කටයුතු කරපු ඔබ, විශේෂයෙන්ම ඔබගේ ග්‍රහචාරය වාසනාවන්ත වෙමින් මේ මාසය උදා වෙනවා. නොවැම්බර් මාසය 2020 නොවැම්බර් මාසය ක්‍රමානුකූලව අපෙන් ගෙවිගෙන යන මේ මාසය, මේ වසරේ 11 වෙනි මාසය. ඉතින් රවිබුද ලග්න භාවයේ තැන්පත් වෙලා, ලග්නාධිපති ශනි ලග්න භාවයේම තැන්පත් වෙලා බලවත් ග්‍රහචාරයක් උදා කරමින් තියෙනවා. ආර්ථික තත්ත්වයේ ක්‍රමානුකූලව ගොඩ නැගෙනවා. තමාගේ දේවල් කරපු අයට ටික ටික තමාට ගොඩ නැගෙන්න අවස්ථාව ලැබෙනවා. මොන වසංගත තත්ත්වයේ මොන බාධක තිබ්බත් ඔබගේ ජීවිතේ ඉදිරියට ගෙන යෑමේ ඒ සුවිශේෂී හැකියාව මකර ලග්න හිමි ඔබට තිබෙනවා. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. ඔබ ඉදිරියට යන්න, ඔබගේ කටයුතු වලට ඔබට සාර්ථකත්වය ලැබෙනවා. ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්නට මෙම කාලේ දුර්වල බ්‍රහස්පති මහදශාවක්, දුර්වල ශනිගේ මහදශාවක්, දුර්වල සිකුරුගේ මහදශාවක්, කොහොකුජගේ මහදශාවක් තියෙනවා නම් විතරක් ඔබ ප්‍රවේශම් විය යුතු. ඒ අනුව වැඩ කටයුතු කරලා ඔබගේ ජීවිතයේ ජයග්‍රහයි මාවතකට යොමු කරගන්න පුළුවන්. ආර්ථික තත්ත්වයේ ක්‍රමානුකූල ගොඩ නැගෙනවා. අර අපලකාරී තත්ත්වයක් තියෙනවනේ, යම්කිසි බාධක මතුවෙන්න පුළුවන්. ඔබ ඒ ගැන ප්‍රවේශම්
සහගතව සිටින්න ඔබට වෙන ගැටලුවක් නැහැ ගෘහ ජීවිතය තුලත් ඔබ ඔබගේ භූමිකාව හොඳයි ඔබ ඉතාම හොඳින් කටයුතු කරනවා බාධක මැද්දේ ඔබගේ ජීවිතය යහපත් වෙනවා කියලා කියන්න පුළුවන් ඒ වගේම තමයි ඔබට වෙනදාට වැඩිය ඔබගේ සමාජය ඔබ ඔබ ඉන්නා වූ ඒ සමාජය ඔබට බුහුමන් දක්වනවා ඔබගේ සමාජ තත්ත්වය යහපත් වෙනවා ගෘහ ජීවිතයේදී ස්වාමි භාර්යා අතර තිබ යම් යම් අඩදඹරකම් ඒ වගේම යම් කිසි නොපැහැදිලි දේවල් නිසා ඔබ රණ්ඩු සරුවල් වලට පැටලුණා නම් ගෘහ ජීවිතය තුළ ඒ තත්ත්ව හරියනවා විදේශ රැකියා කරන සියලුම මකර ලග්න හිමියන්ට හොඳයි වැටුප් වර්ධක ඒ වගේම තමාගේ ජීවිතයේ මේ රැකියාව වෙනුවෙන් විදේශ රැකියාවල්දී කරපු දේවල් වෙනුවෙන් ඔබ ඉතාම හොඳ ඵල මහඟු ඵල නෙලා ගන්නවා ඔබට ඒ අයගේ ප්‍රසාද දීමනා පවා ලැබෙන්න පුළුවන් මේ විදේශ රැකියා කරන ඔබට තමයි මේ කතා කරේ ඔබට ඉතාම හොඳයි කියලා තමයි කියන්න පුළුවන් කුම්භ ලග්නය ඔබට මෙම මාසයේ කොයි වගේද විශේෂයෙන්ම අපි කතා කරමු ලග්නාධිපති සෙනසුරු වැස්ථානේ ගමන් කරමින් කියන්නේ දොළොස්වන භාවයේ ගමන් කරමින් ඒ වගේම ලග්නයට ඉතාම යෝගකාරක ශනි ග්‍රහතුමා මෙම අවස්ථාවේදී බොහොම ගැටලුකාරී තත්ත්වයක තමයි තියෙන්නේ ලග්නයට යෝගකාරක සිකුරු නීච භාවයේ තැන්පත් වෙලා ඉන්නේ මාසයේ මුල් කොටස ඔබට තර්මක අභියෝගාත්මක පරිසරයක තමයි ඔබට ජීවත් වෙන්න තියෙන්නේ ඔබට පාඩු අලාභ හානි ඇති වෙන්න පුළුවන් ඔබගේ ආදායම් මාර්ගවලට ඔබගේ කටයුතු වලට කුමන්ත්‍රණ කාර්යයේ බලපෑම එල්ල වෙන්න පුළුවන් වෙල්දාම් කරනවා නම් ඒ වෙල්දාම හොඳ නැහැ ඔබ සම්බන්ධව යම් කිසි දූෂමාන ආරංචි පතුරන කෙනෙක් බව ඉන්න පුළුවන් ඔබගේ වෙල්ද ව්‍යාපාරයේ තුලින් වැටෙන්න පුළුවන් ඔබව යම් කිසි උගුල් වලට අහු කරලා දෙන කෙනෙක් වෙන්න පුළුවන් ඉන්න පුළුවන් ඒ ගැන ඔබ කල්පනාකාරී විය යුතුයි ඔබ පරිස්සම් වෙන්න ඕන ඔබට අවිශ්වාස සියලුම මිත්‍රයන්ගෙන් ඔබ ඈත් වෙන්න ඕන මේ මෙහෙම කටයුතු කරොත් ඔබගේ ජීවිතයට ඔබගේ ව්‍යාපාරික කටයුතු වලට හොඳක් වෙන්න පුළුවන් මාසයේ මුලදී මෙහෙම තිබ්බට මාසයේ මැද කොටසදී යම් යම් තර්මක අස්වැසිල්ලක් ඔබට එක්කහසු වෙනවා ඔබ නැවත ගොඩ නැගෙන්න පුළුවන් ඔබගේ ජීවිතයට ආලෝකයක් එල්ල වෙන්න එල්ල මේ එකතු වෙන්න පුළුවන් ඔබගේ ජීවිතේ වාසනාවන්ත වෙන්න පුළුවන් මේ කාලයේ ඔබ අනිවාර්යෙන්ම මුල් කොටසේ ඔබ ප්‍රවේශම අනිවාර්යෙන්ම තබාගත යුතුයි. ඒ වගේම තමයි ඔබ වෙනදාට වැඩිය මිනිසුන්ව බුද්ධි මට්ටමින් පරීක්ෂා කරලා ආරක ආශ්‍රය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ගෘහ ජීවිතයේ ගතින් ගත්තකම අඹු සැමියන් අතර ඉතාම ප්‍රීතිමත්ව කටයුතු කරන්න පුළුවන් බාධක කරදර තිබ්බා ඒවා ඒ අයට යම්කිසි මේ ගැටලු සහගත තත්ත්වයන් තිබ්බා මේ යුගදිවියේ ප්‍රශ්න ගැටලු තිබ්බා මේ හැම දෙයක්ම ඔබගෙන් ඈත් වෙන්න පුළුවන් ඉතින් මාසයේ මැද කොටසේ ඒ දේවල් ඔබගෙන් දුර වෙනවා ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා දුව දරුවන් එක්ක සතුටින් සමාදානෙන් බොහොම ප්‍රීතියෙන් යුක්තව සිටින්ට කියලා මම කියනවා මීන ලග්නය ඔබට නොවැම්බර් මාසයේ කොයි වගේද 2020 වසර ඔබට ඇත්තටම අභියෝග රාශියක් එල්ල කරමින් ඔබගේ ජීවිතයේ ඔබට නොයෙක් පාඩම් කියලා දුන්න ජීවිතයට අමතක නොවන වටපිටාවක් නිර්මාණය කරපු 2020 11 වන මාසයේ නොවැම්බර් මාසයේ ඔබගේ ලග්නාධිපති දසවැන්නේ බලවත් වෙලා ලග්නේ බ්‍රහස්පති ලග්නාධිපති බ්‍රහස්පති දසවැන්නේ බලවත් වෙලා ලග්නයට යෝගකාරක නමවැන්නාධිපතිය ඒ වගේම දෙවැන්නාධිපතිය ලග්න භාවයේ ගෝචරයේ වෙමින් උදා වෙන මෙම මාසය ඔබට කොයි වගේද විශේෂයෙන්ම මුල් කොටසේම කියන්න ඕන ඔබ දැනටම ඔබගේ සියලු කටයුතු වල යම්කිසි ප්‍රගතියක් අත්කරගෙන ඉන්නවා ඔබගේ උපත්ති ග්‍රහචාරය පරීක්ෂා කරගන්න ඔබට බ්‍රහස්පති මහදශාවක් බුධගේ මහදශාවක් ඒ වගේම බලවත් වූ සිකුරු මහදශාවක් ගත වෙනවා නම් ඔබ ගොඩාක් දේවල් ඔබ එක්කාසු කරගෙන ඉවරයි ආර්ථික තත්ත්වය ගැන කතා කරොත්
ආර්ථික තත්ත්වය ඔබට යහපත් කරගන්න පුළුවන් කලබල වෙන්නේ නැතුව බුද්ධියෙන් උනන්දුවෙන් උත්සාහයෙන් කලබල වෙන්නේ නැතුව යන්න ඕනේ. ඔබ ඔබගේ පහුගිය කාල වකවානුව තුලම ඔබගේ ආර්ථික තත්ත්වය අයහපත් කරන්න ඔබ තුලින් ගොඩනැගුණු සතුරු හිටියා. ඉගෙනේ ඔබ සතුරන්ට උදව් කරලා සතුරන් බලවත් කරලා තිබ්බා. ඔවුන් අතර ආයුධ දීලා තිබ්බා. ඔවුන් ඔබගේ ආදායම් මාර්ග විනාශ කරන්න යම් කුමන්ත්‍රණ කාර්ය විදියට හිටියා. ඉතින් මේ මම ඉදිරිපත් කරන සමහර දේවල් මං ඒ මට ඒ ආකාරයෙන්ම කියනවා මේ වසන්ත මහත්තයා ඔබතුමා කියපු දේ ඇත්ත කියලා. ඉතින් ඒ නිසා ඔබ ඊටාම මේ අවස්ථාවේදී පුද්ගල ගනුදෙනු වලින් බොහෝම ඈත් වෙලා ඉන්න ඕන. විශේෂයෙන්ම අභියෝගාත්මක මෙම කාලයේ ඔබ මිනිසු විශ්වාස කරන්න එපා. ඔබට ඔබගෙන් උදව් ලබාගත් අය ඔබගේ ඔබට පිහියෙන් අනිනවා පිටිපස්සෙන් ඉඳගෙන. ඔබට හතුරුකම් කරනවා. ඔබ කොච්චර හොඳ කරත් ඒ අයගෙන් හොඳක් ඔබට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ බොහොම කල්පනාවෙන් ඔබ ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ වෙනදාට වැඩිය ඉවසීමෙන් කල්පනාවෙන් සිටිය යුතුයි. ඒ නිසා මෙම කාලයේදී ඔබ ඒ ආකාරයට වැඩ කටයුතු කරන්නට ගෘහ ජීවිතය තුලත් ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්නට හැබැයි මොනවා නැතත් ගෘහ ජීවිතයේදී සතුට සමාදානය ප්‍රීතිය රජයන කාලයක් මේ කාලේ තමාගේ වෙනදාට වැඩිය පවුලේ අය සමග එකට එක්කාසු වෙලා කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම විදේශ රැකියා කරන ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙනවා. ස්ථානගත ප්‍රශ්න දුර වෙලා යනවා. ඒ වගේම ඔබට ඔබගේ ජීවිතයේ වටිනාම දේ සිතේ සැනසීම හිමි වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ නොවැම්බර් මාසය ඔබගේ සියලු කටයුතු වලට ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන අභියෝග වලට අභියෝග කරමින් ධනාත්මකව හිතන ඔබට මෙම නොවැම්බර් මාසයේ හොඳයි. ඔබගේ ජන්ම පත්‍රයත් පරීක්ෂා කරවා ගන්නට ඒ අනුව අපි විමසා බලමු ඔබට තවදුරටත් කොයි වගේද මේ තත්ත්වය බලපාන්නේ කියලා.